යසුබිඩයි සුන්දර උදෑසනක්. ඉතින් අදත් අපි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් එකතු වෙලා ඉන්නෝ, අවදි වෙලා ඉන්නෝ ශ්‍රී වචනයත් එක්ක. වදන්නෝ ශ්‍රී වචනය හරහා දිවෙන් වහන්සේගේ හදවත තිබෙන වාශාවන්, උන්වහන්සේගේ බලාපොරොත්තු දිනපතා අපි අඳුරගෙන ඒ ආකාරයට අපේ ජීවිත ස්වාමීන් වහන්සේට බාර දෙන වේලාව තමයි මේ පාන්දර හතරමාර. ඉතින් ස්වාමීන් වහන්සේට ස්තුති. පෞගේ දවස් දෙකේම මාත් එක්ක ගොඩාක් සහෝදර සහෝදරයන් කතා කරා. මේ මරිතුමිගේ ජීවිතය පිළිබඳ බෙදාගත්ත දේ මේ සමහර අය මට ගොඩාක් දේවල් කියලා දුන්න, අදහස් ප්‍රකාශ කරා. ගරු කරනවා, ආදරේ දරා ගන්නවට අපිව සමහර අය ආචාව තුලින්, සමහර අය දැනුමුතුකම් තුලින්. ස්තුතියි හැම කෙනෙක්ටම. ඉතින් අපි බැලුව නේද මේ දවස් දෙකේ බැලුව මරිතුමි කවුද, කොයි වගේ කෙනෙක්ද, මොන වගේ ගතිගුණ ඇතුළ තිබ්බද නේද, මොන වගේ ක්වොලිටිස් ඇතුළ තිබ්බද කියන එක අපි දැක්කා. කියන්න ඕන දේ හංගගත්තෙත් නැහැ, හංග ගන්න ඕන දේ මරිතුමි කිව්වෙත් නැහැ. ඒක ඔබ දන්නද ඒක කාගේ ගතිගුණද කියලා? ඔබ බයිබලේ කියවන කෙනෙක් නම් 1 සාමුවෙල් 10 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය මේක කියද්දිම දන්නවා මේ කා ගැනද කියන එක. මේ රජ කෙනුගේ ගතිගුණ, මේ රජ ගතිගුණ අපි කියන්නේ king quality. king quality මොකද්ද? 1 සාමුවෙල් 10:7 කියනවා. බලන්න මේ ලකුණ ඔබට පැමිණි කල ඔබ ප්‍රස්තාවයේ හැටියට ක්‍රියාපන්න. මක් නිසාද? දැන් වහන්සේ ඔබ සබක සිටනසේක. ප්‍රස්තාවයේ හැටියට. ඉතින් මරිතුමි ළඟ මේ ප්‍රස්තාවයේ හැටියට ක්‍රියාත් කරන දේ ගොඩාක් තිබ්බා. ඉතින් ඒක මලගේක ආච්චි අම්ම කෙනෙක් හැඬවලු කුඩා මුණුපුරා මැරිලා ඉද්දි ආච්චිම මෙන්න මේ මොකලු. අයියෝ මේ අයියලා ජීවත් වෙද්දි උඹම මැරුණේ ඇයි පුතේ කියලා. තේරුණා මේ කියන එක? හිතලා බලන්න ජීවත් වෙන අයියලා ආච්චි අම්මට මොනවා කරන්නේ නැද්ද? ඒක සමා කියන්නේ හංගන්න ඕන දේ කියනවා. කියන්න ඕන දේ හංග ගන්නවා. මරිතුමි ඔය දෙකම කරේ නැහැ. ඒත් මරිතුමිට තේරුණා පෞලක තිබිය යුතු ගුණාංගය. නේද? ඉතින් ඒක ජුසිතුමට කියන්න උන දෙය කිව්වා. නේද? හිතේ තබාගෙන ධාරණය කරන උන දෙය ධාරණය කරගත්තා. අද අපි ගොඩාක් කාන්තාව දන්නේ නැහැ. නැන්දම්මට මොනවද කතා කරන්න ඕනේ? නැන්දම්මට මොනවද කියන්න ඕනේ? නේද? ඉතින් ගොඩාක් අය හිතලා කතා කරන්නේ නැහැ. මම ඒක තමයි කිව්වේ. හිතලා කතා කරේ නැත්තම් කතා කරුවෙන් පස්සේ හිතන්නත් එපා. ඉතින් මරියතුමි තුල තිබුණා පුදුම ගතිගුණයක්. මොනවද කතා කරන්න ඕනේ, මොනවද කතා කරන්න ඕනේ නැත්තේ, කොයිද කතා කරන්න ඕනේ, කොයිද කතා කරන්න ඕනේ නැත්තේ. හරි. ඒ වගේ තව සිදුවීමක් තිබුණා. මරිතුමිගේ ජීවිතේ තව ගුණාංගයක් තිබ්බා. ඒක මට මගේ හදවතට බොහෝ ආසා වෙන සිදුවීමක්. ඔබ මතක ඇති, ඔබට දන්නවා ජේසුගේ පළවෙනි හාස්කම කානා නුවර වතුර වයින් කිරීම. ඉතින් ඒ සිදුවීමේදී මරිතුමිය කියලා ජේසුස් වහන්සේට කියනවා වයින් ඉවරයි කියලා. නේද? ඉතින් ජේසුස් වහන්සේ එතන කියනවා බලන්න 4 වෙනි පදය යොහන් 2:4. ජේසුස් වහන්සේද ස්ත්‍රිය නොඹෙන් මට කම මොකද? මගේ වේලාව තාම පැමිණෙන්නේ නැතයි යාට කීය. ස්ත්‍රිය. හා? ඉතින් හරිනම් මරියතුමි ජේසුර මොනවද කියන්න ඕනේ මේ වෙලාවේ? හා? ඔයා දේව දරුවෙක්ලු. හැබැයි ඔයා හරියට අම්මටවත් ගරු කරන්න දන්නේ නැති කෙනෙක් නේද කියලා. එම කියන්න ඕන නේද? මොනාද පුතේ ඔයා ඔය කතා කරන විදිය? ඔයා අම්මටවත් ගරු කරන දන්නේ නැති දරුවෙක්නේ කියලා බැන වදින්න ඕනද නැද්ද? නිකන් කල්පනා කරලා බලන්න. නමුත් මරිතුමිය මේක කරේ නෑනේ. මරිතුමිය මේක කරේ නෑ. නමුත් උන්වහන්සේ ඔබට මොනවද කියන්නේ? ඒ දේ කරන්න කියලා මරිතුමිය කිව්වා. මරිතුමිය ඒ උන්ව ජේසුස් වහන්සේගේ වචනය තමුන් අරගෙන මරිතුමි පෙරලා කියනවා උන්වහන්සේ ඔබට කියන දේ කරන්න. තමුන් ළඟට ආපු අයව ජේසු දෙසට හැරෙව්වා මිසක් ජේසු ළඟට ආපු අයව තමන් ළඟට හරව ගත්ත කෙනෙක් නෙවෙයි සුදු මරිතුමි කියන්නේ. පැහැදිලිද මම මේ කියන එක? සුදු මරිතුමි තිබුණා උතුම්ම ගුණාංගේ තමයි මේක. මොකද්ද? මරිතුමි ළඟට තමයි ඒගොල්ලෝ දාවේ. මරිතුමි ළඟට ආවේ. නමුත් මරිතුමි ළඟට ආපු සෙනගව ඒ කානානුවර සිද්ධියට සම්බන්ධ වෙච්ච ඒ කණ්ඩායම මරිතුමි ජේසු දෙසට හැරෙව්වා. ඉතින් අද ගොඩාක් දුකයි මේක කන පිට හරවගෙන. නේද? හරි.
ස්ත්‍රිය කියලා කියනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් ආවද? මරිදුම කිව්වද? ඔබ ජේසු කිව්වද? ඔබ දේව කැමැත්ත දන්නේ නැහැ. ස්ත්‍රිය මගෙන් අහකට යන්න කියලා කිව්වද? නෑ 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 නෑ. පේදුරුට කියනවා. පේදුරු දවසක් ජේසුට කතා කරද්දී පේදුරුට කියනවා පල සහතන් අහකට කියලා. ඒ පරිච්ඡේදයේ. නමුත් මෙතන මරිය තුමීට ජේසු එක කියනවාද? ස්ත්‍රිය මගෙන් අහකට යන්න කියලා. නෑ 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 නෑ. හැබැයි ජුවාම් දෙකේ හතරවෙනි පදේ උන්වහන්සේ ස්ත්‍රිය කියලා කතා කරනවා. හැබැයි ඒ සිදුවීම ඔක්කොම ඉවර වෙලා ජුවාම් දෙකේ 12 බලන්න මොනවද වෙන්නේ කියලා. ජුවාම් දෙකේ 12 දැන් මගුල් ගෙදර ඉවරයි. මගුල් ගේ ඉවරුනායින් පස්සේ මොනවද වෙන්නේ බලන්නකො. ඉන්පසු උන්වහන්සේද උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ගෝලියෝද කපර්නෝමට ගිය ගෙදර ගියා. උන්වහන්සේ ස්ත්‍රියයි ගෙදර ගියා කියලා දෙනවද? නැහැ. ඉන්පසු උන්වහන්සේද උන්වහන්සේගේ මෑණියෝද කියලා තියෙනවා. දැක්කද? ජේසු ස්ත්‍රියෝ මරියා සමග ගියා කියලා දෙනවද? නැහැ. ඒක එතනින් ඉවරයි. දැන් ඔය වචනේ අල්ලගෙන දෙනෝ දහක් ඉදිරිපිට ඔබ මට ස්ත්‍රිය කිව්වා, ඔයා මට ස්ත්‍රිය කිව්වා, මට ඕක අමතක කරන්න බෑ කවදාවත් කියලා කිව්වද? නැහැ. දේව කැමැත්ත හොඳටම දැනගත්ත කාන්තාවක් තමයි සුදු මරිතුමි. අද සමහර උතර නැහැ. සමහර උතර නැහැ. පැහැදිලිද? අමතක කරලා නැවත පුතා පස්සේ ගියා. නතර උනේ නැහැ. අමතක කරා නැවත පුතා පස්සේ ගියා. ඇයි? දෙදෙනාම එකම තැනට පිරිතුරු දුන්නේ. ඍදව ගත්තේ නැහැ. හැබැයි අද ගෙවල් ඇතුලේ බලන්නකො. ගෙවල් ඇතුලේ බලන්නකො. එනිසා මම ඔබට කියනවා මරිතුමි වගේ වෙන්න. මරිතුමි වගේ. මම බය නැතුව කියනවා මරිතුමි වගේ වෙන්න. හැබැයි මේ අද උගන්වන කෙනා වගේ නෙවෙයි. සුදු බයිබලේ ජේසුත් එක්ක ඒ අවුරුදු 33 මාරේ ජීවත් වුණු ඒ මරිතුමි වගේ වෙන්න. පැහැදිලිද? අපි තව බලමු මරිතුමේ ගුණාංග. අපි නැගිට සිටු මදට. ස්වාමීන් ස්තුතිවන්ත වෙනවා. මේ ලස්සන මොහොත නිසා, මේ අනගී උතුම් වූ අවස්ථාව නිසා ස්වාමිනී එලෙස අපේ ජීවිත තුල ක්‍රියා කරන්නට ඔබ වහන්සේ අපිට ඔබ වහන්සේගේ හස්තය තබන්න. ස්වාමිනී ඔබගේ පුදුම අනාමරණයෙන් පූර්ණ ශුද්ධාත්ම අනාමරණයෙන් පූර්ණ පරිපූර්ණ කාන්තාවක් සුදු මරියතුමි. එලෙස ස්වාමිනී පූර්ණ වී ස්වාමිනී ජීවිතයේ දවසේ අපට වෙන හැම සිදුවීමකටම මුහුණ දෙන්නට දෙවතාවට ශක්තිය දෙන්න. ස්වාමිනී ඔබට බාර කරනවා, කතා කරනවා මාවත් අසල කීකරනවා මේ සිළු සෙනඟ. ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසායි. ආමෙන්. 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 සුබිතයි. සුන්දර දවසක්. ඉතින් අපි හමු වෙමු දැසන හතර මාට යලිත් ශ්‍රී වචනයත් එක්ක. ඉතින් ඔබට යම් කිසි ගැටලු තිබෙනවා නම් කතා කරන්න මට WhatsApp අංකයට ඔබගේ ප්‍රශ්නය මට දෙන්න 0778628589. මම දන්න දෙයක් නම් මම ඒක ඔබට කියලා දෙන්නම්. මම දන්නේ නැත්නම් මම දන්න තව ගුරුවරයෙක්ගෙන් අහලා ඔබට කියලා දෙන්නම්. ඔබට යාච්ඤා ලිමක් තිබෙනවා නම් ඒකත් දෙන්න. අපි යාච්ඤා කරන්න ස්වාමීන් වහන්සේත් එක්ක. අපිට යාච්ඤා කරන දිල ඔබ නිකන් ඉන්න එපා. ඔබත් යාච්ඤා කරන්න. අපිත් ඔබට යාච්ඤාවෙන් මැදිහත්කාරකම් කරන්න ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේ බහඟු දෙයි කරාවි. ඉතින් මම නැවතවතක් මතක් කරනවා අපි දෙසැම්බර් මාසේ ඒ පාසලකින් අපිට දීලා තිබෙන ඒ ඉල්ලීම නේද, පොත්පත් අවශ්‍ය දරුවෝ 200කට ඉල්ලීම තවත් පාසලකින් අපිට ලැබෙලා තියෙනවා. ඉතින් අපි මුලින්ම එකක් ඉවර කරන්න බලනවා. ඉතින් ඒකට සඳහා යමක් කරන්න, කියන්නේ පොත්පත් බෑග් පෙන්සල් දෙන්න කැමැති අය මට කතා කරන්න 0778628589. ජිසුබිඩයි. සුන්දර දවසක්.